පෘථිවි ඇතුළු සෞර ග්‍රහමණ්ඩලය නිර්මාණය වෙලා තින්නේ මීට වසර බිලියන 4.6කට පමණ පෙර. මේ නිර්මාණය සිද්ධ වෙන්නේ අභ්‍යවකාශයේ සිදු වුණ සුපර්නෝවා ගණයට අයත් පිපිරුමකින්. මේ පිපිරුමේදී විශාල ශක්තියක් වගේම විශාල පදාර්ථ ප්‍රමාණයකුත් අභ්‍යවකාශයට නිදහස් වෙනවා. මේ පදාර්ථ විවිධ ස්කන්ධයන්ගෙන් යුක්තයි. මේ විදිහට අභ්‍යවකාශයේ එක්තරා ප්‍රදේශයක සාන්ද්‍රණය වෙන මේ පදාර්ථ අතර පවතින ගුරුත්වාකර්ෂණ බල ඒ වගේම ඒවායේ ශක්තිය හේතුවෙන් පසු කාලීනව සෞර ග්‍රහමණ්ඩලය නිර්මාණය වෙනවා. මේ නිර්මාණය වීමේදී සූර්යයා ප්‍රතිනම් කරගත් ප්‍රධාන ග්‍රහලෝක පද්ධතිය ලෙස තමයි මේ සෞර ග්‍රහමණ්ඩලය නිර්මාණය වෙන්නේ. සූර්යයාට සාපේක්ෂව පෘථිවිය ස්ථානගත වීමත් සමග පෘථිවිය සිසිල් වීමට පටන් ගන්නවා. මොකද ආරම්භයේදී පෘථිවිය පැවතුනේ ගිනියම් ඝන ගෝලයක් විදිහට. පෘථිවිය සිසිල් වීමත් සමග පෘථිවි පෘෂ්ඨයේ උෂ්ණත්වය ක්‍රමක්‍රමයෙන් අඩු වුණත් පෘථිවි අභ්‍යන්තරයේ එහෙම නැත්නම් පෘථිවි හරයේ උෂ්ණත්වය තවදුරටත් ඉහළ අගයක පවතිනවා. ආරම්භක පෘථිවිය කියන්නේ වායු ගෝලයක් රහිත ග්‍රහලෝකයක්. එහිඳා පෘථිවි වායුගෝලයේ නිර්මාණය වෙන්නේ පෘථිවි අභ්‍යන්තරයේ පැවති ද්‍රව්‍ය ගිනි කඳු වගේ ස්වභාවික සංසිද්ධීන් මගින් පිටතට පැමිණීමත් සමග අභ්‍යන්තරයේ පැවති වායුන් පෘථිවි පෘෂ්ඨයේ මතුපිට පැමිණීමත් සමග මේ වායුන් පෘථිවි ගුරුත්වාකර්ෂණය හේතුවෙන් පෘථිවියට ආසන්නව ස්තරයන් ලෙස සකස් වෙමින් පෘථිවි වායුගෝලය නිර්මාණය කරනවා. ආරම්භක පෘථිවි වායුගෝලය නයිට්‍රජන්, නයිට්‍රජන් ඔක්සයිඩ්, ඇමෝනියා, කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, හයිඩ්‍රජන් සල්ෆයිඩ්, හයිඩ්‍රජන් වගේ විවිධ වායුන්ගෙන් සමන්විත වෙනවා. ඒ අතරම වැදගත් සංඝටයක් වන ජල වාෂ්ප මේ වායුගෝලයේ බහුලව අන්තර්ගත වෙනවා. තවත් කල යනකොට පෘථිවිය තවදුරටත් සිසිල් වීමට පටන් ගන්නවා. මේ සිසිල් වීමත් සමග ජල වාෂ්ප ඝනීභවනය වෙනවා. ඝනීභවනය වූ ජල වාෂ්ප පෘථිවියේ ගුරුත්වාකර්ෂණය හේතුවෙන් පෘථිවිය මතුපිටම්පත් වෙලා සාගර රැති වීමට පටන් ගන්නවා. පෘථිවිය ආරම්භක අවධියේදී පෘථිවි පෘෂ්ඨයේ ඉතාමත් සංකීර්ණ ප්‍රතික්‍රියා මාලාවක් සිද්ධ වෙනවා. මේකට හේතුව තමයි අධික ශක්තියක් මේ වෙන විට පෘථිවි පෘෂ්ඨයේ මතුපිට පැවතී. ඒකට හේතු වෙන්නේ ගිනි කඳු විතරණය වගේ ස්වභාවික සංසිද්ධීන් හේතුවෙන් පෘථිවි අභ්‍යන්තරයේ පැවති ශක්තිය පෘථිවි මතුපිට පැමිණීම, එවැගේම වායුගෝලය නිර්මාණය වුණ ඕසෝන් වැනි වායුන් නොතිබීම නිසා ඕසෝන් ස්තරයේ නිර්මාණය නොවීමෙන් පාර ජම්බුල කිරණ වැනි කිරණ පෘථිවි පෘෂ්ඨයේ මතට ඍජුව පතනය වීමත්, එවැගේම සාගර නිර්මාණය වීමත් සමග දේශගුණික විපර්යාස ඇතිවීමෙන් වර්ෂාව ඇතිවීම, අකුණු ගැසීම ආදී ක්‍රියාවල නිසා අධික ශක්තියක් මේ වෙන විට පෘථිවි පෘෂ්ඨයේ මතුපිට පැවතීම. ඊට අමතරව ජල තාපමංකඩ, එහෙම නැත්නම් හයිඩ්‍රෝතර්මල් වේ, ඒ වගේම ශාරීරිය මංකඩ, එහෙම නැත්නම් ඇල්කලයින් වේඩ්ස් වගේ විවර සාගර පත්ලේ තියෙන මේ විවර මගින් පෘථිවි අභ්‍යන්තරයේ පැවති ද්‍රව්‍ය පෘථිවි මතුපිටට පැමිණීමට පටන් ගන්නවා. මේ ද්‍රව්‍ය මතුපිටට පැමිණීමත් මේ වෙන විට පෘථිවි පෘෂ්ඨයේ මතුපිට පැවති අධික ශක්තියත් හේතු කොටගෙන ඒවා ප්‍රතික්‍රියා කරලා අවසානයේදී විවිධ සංයෝග නිර්මාණය වීමට පටන් ගන්නවා. ඒ අනුව මේ පැවති අධික ප්‍රතික්‍රියාශීලීත්වයේ හේතුවෙන් විශාල විවිධත්වයකින් යුතු අණු ප්‍රමාණයක් ජනනය වීමට පටන් ගන්නවා. ඒ වෙන විට සාගර නිර්මාණය වී පැවතීම හේතුවෙන් මේ නිපදවන බොහොම සංයෝග ජලයේ දිය වෙලා ද්‍රාවණය ලෙස තමයි පවතින්නේ. පෘථිවිය නිර්මාණය වීමෙන් පස්සේ පෘථිවිය ජීවය බිහිවීම සම්බන්ධව විවිධ මතවාද හා අදහස් තියෙනවා. ඒ අතරින් දැනට පිළිගන්න මතවාදය තමයි ජෛව රසායනික පරිණාමවාදය. ඊට අමතරව ස්වයංසිද්ධව ජීවීන් බිහිවීම, දෙවියන් විසින් ජීව නිර්මාණය කිරීම, අභ්‍යවකාශයෙන් ජීවය පෘථිවියට පැමිණීම වගේ විවිධ මතවාද තියෙනවා. නමුත් මිල නැමැති විද්‍යාඥයෙක් විසින් ජෛව රසායනික පරිණාමවාදය තරමක් දුරට ඔප්පු කිරීමට උත්සාහ කරලා තියෙනවා. ඒකදී ඔහු කළා තියෙන්නේ පෘථිවියේ ආරම්භක අවධියේ පැවති භෞතික හා රසායනික තත්ත්වයන්ට සමාන තත්ත්වයන් කෘතිමව විද්‍යාගාරයක් තුළ නිර්මාණය කිරීමෙන් මෙම වාදය ඔප්පු කිරීමට උත්සාහ කිරීම. ජීවයේ බිහිවීමේ වැදගත්ම සාධකය වන්නේ අකාබනික අණු වලින් කාබනික අණු අජෛව ලෙස සංශ්ලේෂණය වීම. අපි දන්න බොහෝ කාබනික අණු කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, නයිට්‍රජනීය වාෂ්ප වගේ බොහෝ කාබනික අණු සංශ්ලේෂණය අජෛව ලෙස සිදුවෙන්නේ ජීවීන්ගේ දේහ තුළ.
නමුත් මෑත කාලිනව සිදුවන බද පරීක්ෂණ සනාථ වෙලා තියෙනවා ජල තාපමංකඩ ශාරීරිය මංකඩ ඒ වගේම ගිනි කඳ විපරීම ආශ්‍රිතව මේ කාබනික අණු අජෛව ලෙස සංශ්ලේෂණය වීමේ හැකියාවක් පවතිනවා කියලා ජෛව රසායනික පරිණාම වාදයට අනුව මුලින්ම සිදු වෙලා තින්නේ මේ විදිහට අකාබනික අණු විවිධ ප්‍රතික්‍රියාවලින් සංශ්ලේෂණය වුණාට පස්සේ ඒවායින් සරල කාබනික අණු අජෛව ලෙස සංශ්ලේෂණය වීම ඉන්පසුව මේ සරල කාබනික අණු උදාහරණ ලෙස මොනසැකරයිඩ් ඇමයිනෝ අම්ල නයිට්‍රජනීය පශන වගේ දේවල් බහුවයවීකරණය වීම මගින් සංකීර්ණ කාබනික අණු හැදලා තියෙනවා මේ සංකීර්ණ කාබනික අණු සහ සරල කාබනික අණු දෙවර්ගයේම ආරම්භයේ පෘථුවේ පැවති සාගර ජලයේදී වෙලා තමයි තිබිලා තියෙන්නේ. එහෙනම් මේක හඳුන්වන්නේ ආදි සූපය ලෙස. මේ විදිහට ජලයේ මේ ද්‍රව්‍ය දියවීමට ඇති හැකියාව මගින් ජීවයේ සම්භවය වේගවත් කරලා තියෙනවා. මෙහිදී ලිපිඩ වැනි ද්‍රව්‍ය ජලයේ අද්‍රව්‍ය හින්දා ඒවා එකතු වෙලා එක්තරා පටලයක් ආකාරයට සකස් වෙලා මිසෙල් එකක් එහෙම නැත්නම් ආශේකාවක් විදිහට මල්ලක් වැනි විභාගයක් සකස් වෙලා තියෙනවා. මේවට කියන්නේ මිසෙල්ස් කියලා. මේ මල්ලක් වැනි විභවය තුළට පසුකාලීනව කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, වෙනත් ලිපිඩ, වෙනත් කාබනික අණු එකතු වීම මගින් ආරම්භක ප්‍රාක්සයිඩ් නිර්මාණය වීමට අවශ්‍ය අඩිතාලම සකස් කරලා තියෙනවා. මේකදී මේ වගේ විවිධ කාබනික ද්‍රව්‍ය අන්තර්ගත විවිධ කාබනික අණු අන්තර්ගත මිසෙල්ස් රාශියක් මේ සාගර ජලයේ අවලම්බනය වෙලා පැවතිලා තියෙනවා. ඒ අතර සමහර වෙම ආශේකා තුළට RNA ඇතුළු වෙලා තමයි ප්‍රාක්සයිලේ නිර්මාණය වෙලා තියෙන්නේ. මෙහිදී RNA සැලකුවොත් RNA තමයි ප්‍රාක්සයිලේ නිපද වීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරලා තියෙන්නේ. මොකද ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීමට හා සම්ප්‍රේෂණය කිරීමටත් ප්‍රෝටීන වෙනුවට එන්සයිම ක්‍රියාවලිය උත්ප්‍රේරණය කිරීමටත් මෙම RNA භාවිතා කරලා තියෙනවා. ඒ හින්දා එන්සයිම්ලස් ක්‍රියා කරන්නේ ප්‍රෝටීන විතරක් නෙමේ RNAත් එන්සයිම්ලස් ක්‍රියාත්මක වෙනවා. නමුත් ජීවීන් තුළ දකින්න ලැබෙන බොහොමයක් එන්සයිම ප්‍රෝටීන. ක්‍රමබද්ධව සංවිධානයේ පරිවෘතීය වර්ධනය හා විකසනයේ සමායෝජනයේ සමස්ථිතිය ප්‍රජනනයේ ආවේණිය හා පරිණාමය වගේ දේවල් තමයි ජීවයේ මූලික ලක්ෂණ ලෙස හඳුන්වන්නේ. නමුත් ප්‍රාක්සයිලේ නිර්මාණය වූ අවධියේදී මේ සියල්ලක්ම එක්වර මේ සෛලයට බිහිවෙන්නේ නැහැ. කල් ගතවත් තමයි මේ ලක්ෂණ මේ සෛලවලට ඇතුළත් වෙන්න පටන් ගත්තේ. සාගර ජලයේ අවලම්බනය වෙමින් පැවති මිසෙල්ස් එහෙම නැත්නම් ලිපිඩ වලින් සෑදුණු පටල තවදුරටත් සෛලයට එකතු වීම මගින් තමයි මේ සෛල වර්ධනය වෙලා තියෙන්නේ. ඒ වගේම මේ පටලය ප්‍රමාණයට වඩා විශාල වුණාම RNA කොටස් දෙකකට බෙදিলা ප්‍රාග් සෛල දෙකකට වෙන්වීමෙන් තමයි අලුත් සෛල නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ අනුව ජෛව රසායනික පරිණාමවාදයේ ප්‍රධාන පියවර හතරකින් සමන්විතයි. ඒ තමයි අකාබනික අණු වලින් සරල කාබනික අණු සංශ්ලේෂණය වීම, සරල කාබනික අණු වලින් සංකීර්ණ කාබනික අණු සංශ්ලේෂණය වීම, එම සංශ්ලේෂණය වූ සංකීර්ණ කාබනික අණු මගින් ප්‍රාග් සෛලයේ නිපද වීම සහ ප්‍රාග් සෛලවල පැවති නියුක්ලික් අම්ල සොයම් ප්‍රතිවලත වීමට හැකියාවක් ලබා ගැනීම සමග සෛලවල පැවති ලක්ෂණ ප්‍රවේණිගත වීමට හැකියාව ලැබීම ජීවය නිර්මාණය වුණාට පස්සේ ජීවයේ පරිණාමය කොහොමද සිදුනේ කියලා තීරණය කළා තියෙන්නේ දැනට හම් වෙලා තියෙන පොසිල සාක්ෂි පදනම් කරගනිමින්. දැනට හම් වන පැරණිතම් පොසිලේ හම් වන්නේ මීට වසර බිලියන 3.5කට පමණ පෙර පැවති නිර්වායු විෂම් පෝෂී ප්‍රාග්නියස්ටික බැක්ටීරියාවක්. කාලය සමග මේ බැක්ටීරියාව පරිණාමය වෙලා ප්‍රභා සංශ්ලේෂක හැකියාව ලබාගෙන තියෙනවා. මුල්ම ප්‍රාග්නියස්ටික රබසංශ්ලේෂී බැක්ටීරියාවක පොසිලයක් හම්වන්නේ මීට වසර බිලියන 2.7කට පමණ පෙර. ප්‍රභාසංශ්ලේෂී හැකියාව සහිත ප්‍රාග්නියස්ටික බැක්ටීරියාව පෙවීම සමග ප්‍රභාසංශ්ලේෂණයේ අතුරුඵලයක් ලෙස O2 පිටවීම ආරම්භ වෙනවා. ආරම්භක වායුගෝලයේ අණුක ඔක්සිජන් ප්‍රමාණය ඉතාමත් අල්පයි. එහිඳ සාගර ජලයේ පැවති බොහොමයක් අයන ඔක්සිකරණය වෙලා තිබුණේ. එනිසා ආරම්භයේදී ප්‍රභා සංශ්ලේෂණයේ අතුරුඵලයෙන් ලෙස පිටවන ඔක්සිජන් මගින් ආරම්භක සාගරයේ පැවති බොහොමයක් අයන ඔක්සිකරණය වීමට පටන් ගන්නවා.
උදාහරණ ලෙස පෙරස් අයන පෙරික් අයන බවට ඔක්සිකරණය වීමට පටන් ගන්නවා. මෙලෙස ඔක්සිකරණය වූ අයන අවක්ෂය වීම සමග ජලයේ අණුක ඔක්සිජන් සාන්ද්‍රණය ඉහළ යාමට පටන් ගන්නවා. ජලයේ අණුක ඔක්සිජන් සාන්ද්‍රණය ඉහළ යාමත් සමග ජලයේ ඔක්සිජන් වලින් සංතෘප්ත වීමට පටන් ගන්නවා. සංතෘප්ත වීමෙන් පසු තවදුරටත් ප්‍රභා සංසලේචනයේ ඉපදෙන ඔක්සිජන් වායු ගෝලයට එක් වෙලා වායු ගෝලීය ඔක්සිජන් සාන්ද්‍රණය ඉහළ යාමට පටන් ගන්නවා. මෙලෙස වායු ගෝලීය ඔක්සිජන් සාන්ද්‍රණය ඉහළ යාම හරිත ලැබේ සම්භවය වේගවත් කරලා දෙනවා කියලා විශ්වාස කරනවා. අධ්‍යයනයේ පහසුව වෙනුවෙන් පෘථිවියේ ආරම්භයේ සිට අද දක්වා කාලය ඊයෝන හා යුග ලෙස බෙදා දක්වලා තියෙනවා. ඒ අනුව ප්‍රධාන ඊයෝන හතරකට පෘථිවියේ ආරම්භයේ සිට මේ දක්වා කාලය බෙදලා තියෙනවා. ඒ තමයි හේඩියන් ඊයෝනේ, ආකියන් ඊයෝනේ, පෙරෝසොයික් ඊයෝනේ, පැන්ඩ්‍රොසොයික් ඊයෝනේ. මේ ඊයෝන තවදුරටත් යුගවලටත්, ඒ යුග තවදුරටත් අවධිවලටත් බෙදලා තියෙනවා. ඒ අනුව හේඩියන් ඊයෝනේ සලකුවොත් ඊට අයත් වන්නේ මීට වසර මිලියන 4400 අතර කාලවකවානුව. මේ කාලයේ තමයි, ඒ කියන්නේ මිලියන 4600කට පෙර තමයි පෘථිවිය ඇතිවීම සිදු වුණේ. හේඩියන් ඊයෝනේදී විශාල වැදගත්කම් පිහිටු සිදු වුණේ නැහැ. ඒකට හේතුව තමයි ඒ අවධියේ පෘථිවිය ආරම්භක අවධියේ ඒ අවධියේ ජීවයේ බිහිවීම නැතිවීම. හේඩියන් ඊයෝනේට පසුව එළඹෙන ඊයෝනේ තමයි ආකියන් ඊයෝනේ. ආකියන් ඊයෝනේට අයත් වන්නේ මීට වසර මිලියන 2500ත් 4000ත් අතර කාලවකවානුව. මේ කාලවකවානුව තුනදී ජීවයේ බිහිවීම සිදු වෙලා තියෙනවා. ඒ අනුව මීට වසර මිලියන 3500කට පමණ පෙර තමයි ප්‍රථම ප්‍රාග්නියස්ටික නිර්වායු විෂම්පෝෂී බැක්ටීරියාව බිහිවෙන්නේ. ඉන් පසුව මීට වසර මිලියන 2700කට පමණ පෙර තමයි ප්‍රථම ප්‍රාග්නියස්ටික ප්‍රභා ස්වයංපෝෂී බැක්ටීරියාව බිහිවෙන්නේ. ඊට අමතරව දැනට හඳුනාගෙන තියෙන පෘථිවි පෘෂ්ඨයේ ආදිතම පාෂාණය හොයාගෙන තින්නේ ආකියන් ඊයෝනයට අයත් පාෂාණය. ආකියන් ඊයෝනයට පසුව පෙට්‍රොසොයික් ඊයෝනය ආරම්භ වෙනවා. පෙට්‍රොසොයික් ඊයෝනයට අයත් වෙන්නේ මීට වසර මිලියන 500ත් 2500ත් අතර ආසන්න කාලවකවානුව. මේ ඊයෝනයේදී විශාල ජෛවීය වැදගත්කමකින් යුතු පරිණාමික ක්‍රියාවලිය සිදු වෙනවා. ඒ අනුව ජීවීන්ගේ පරිණාමයේ සංදිස්ථානයන් ලෙස ප්‍රථම ශූන්‍යෂ්ටික සෛලයේ බිහිවෙනවා. වසර මිලියන 1800කට පමණ පෙර තමයි ඒ අනුව ප්‍රථම ශූන්‍යෂ්ටික සෛලය බිහිවෙලා තියෙනවා කියලා සැලකෙන්නේ. ශූන්‍යෂ්ටිකෙන් ඇතිවීමත් සමග ජීවීන්ගේ පරිණාමයේ විශාල වර්ධනයක් පෙන්නුම් කරනවා. ඒ අනුව ඒක සෛලික ජීවීන්ගේ පරිණාමය ඉතා ශීඝ්‍ර වෙනවා. ඒ වගේම පසුකාලීනව බහුසෛලික ජීවීන්ගේ බිහිවීම සහ ඔවුන්ගේ පරිණාමයත් වේගවත් සිදු වෙනවා. දැනට පවතින සාධක අනුව පැරණිතම රතු ඇල්ගාවන්ට සමාන ඇල්ගී විශේෂයක් මීට වසර මිලියන 1200කට පෙරත් ස්පොන්ජින්ගේ පොසිලයක් වසර මිලියන 700කට පමණ පෙරත් සොයාගෙන තිනවා. මීට අමතරව පොරිපෙරා, ස්පොන්ජින්, නිඩාරියා සහ මොලුස්කා ඇතුළු ගොඩක් සත්ව කාණ්ඩ පසු පොරෙරොසොයික් අවධියේදී මිහිවෙලා ඇතැයි සලකනවා. ඒ වගේම ආතරපෝඩාවන්ගේ පූර්වජයන් කෝටේඩාවන් සහ වෙනත් සත්ව වංශත් මේ පොරෙරොසොයික් ඊයෝනය තුළ අවසාන කාලය තුළ බිහිවෙනවා. මේ විදිහට අලුතෙන් සත්ව වංශ නිර්මාණය වීමත් සමග මේ සතුන් ශාක ඇල්ගී මත යැපීමට පටන් ගන්නවා. මේ විදිහට සතුන් විසින් ශාක ආහාරයට ගැනීමත් සමගම ආහාර දාම ඇති වෙනවා. ඒ වගේම එහෙතුවෙන් බොහෝ සත්ව කාණ්ඩ බිහිවීමත් සිදු වෙනවා. පසුකාලීනව ක්‍රියාකාරී ආහාර ජාල පද්ධතියක් පරිසරය තුළ නිර්මාණය වෙනවා. පොටරොසොයික් ඊයෝනයේ අවසානය සමගම පැනරොසොයික් ඊයෝනය ආරම්භ වෙනවා. ආසන්න වශයෙන් වසර මිලියන 500ක කාලයක සිට අත දක්වා කාල පරාසයම පැනරොසොයික් ඊයෝනයට අයත් වෙනවා. අධ්‍යයනයේ පහසුව වෙනුවෙන් පැනරොසොයික් ඊයෝනය තවදුරටත් පේලියෝසොයික යුගය, මීසොසොයික යුගය, සීනොසොයික යුගය ලෙස යුගවලට බෙදීමට හැකි. ඒ අනුව ප්‍රථමයෙන් ඇතිවන්නේ පේලියෝසොයික යුගය. පේලියෝසොයික යුගයේදී
සතුන් බිහිවී තිබුණ හින්දා සත්ව වංශවල විලත්වය තවදුරටත් වැඩි වීමට පටන් ගන්නවා. ඒ වගේම පැන්ඩ්‍රොසොයික් ඉයෝනේ පේලියොසොයික යුගයේ කරදිය ඇල්ගී දැඩි ලෙස ව්‍යාප්ත වීමට පටන් ගන්නවා. ඒ වගේම පේලියොසොයික යුගයේ සිදුවන වැදගත්ම සිදුවීම තමයි ශාක හා සතුන් භෞමික ඝනාවාසීකරණය ආරම්භීම. භෞමික ඝනාවාසීකරණය ආරම්භීමත් සමග විශාල ප්‍රමාණයේ ශාක හා සත්ව විලත්වය ඇතිවීමට පටන් ගන්නවා. ඒ අනුව අස්තික මස්සීන්ගේ විවිධාංගීකරණයක් වෙලා ඔවුන් පරිණාමය වෙනවා. ඔවුන්ගෙන් කොටසක් ඔබේ ජීවීන් බවට පත් වෙලා ගොඩබිම ආක්‍රමණය කිරීමට පටන් ගන්නවා. ඒ අනුව ඔබේ ජීවීන් බිහිවීමත් සමග මුල්ම සිවුපාවන් ආරම්භ වීම සිදු වෙනවා. ඒ ඊට සමගාමීව කෘමීන් බිහිවීමත් සිදු වෙනවා. පසුකාලීනව ගොඩබිමට පැමිණි ඔබේ ජීවීන් මගින් උරගීන් පරිණාමය වීම සහ වෙනස් සත්ව කාණ්ඩ බිහිවීම සිදු වෙනවා. ශාකවල භෞමික ඝනාවාසීකරණයේදී සනාල ශාක ඇතිවීම සහ ඒවත් තවදුරටත් පරිණාමය වී ප්‍රථම විවෘත බීජක ශාක බිහිවීම පේලියොසොයික යුගයේදී සිද්ධ වෙනවා. පේලියොසොයික යුගයට අයත් වන්නේ මීට වසර මිලියන 250ත් 500ත් අතර ආසන්න කාල පරාසයක්. ඒ අනුව මීට වසර මිලියන 500කට පමණ පෙර ශාක සතුන් දිලීර භෞමික ඝනාවාසීකරණය ආරම්භුණා කියලා විශ්වාස කරනවා. ඒ වගේම වර්තමාන බොහෝ ක්‍රොමිකාණ්ඩ බිහි වෙන්නේ පැනලොසොයික යෝනයේ පේලියොසොයික යුගයේ. ඊට අමතරව මෙම යුගයේදී බොහෝ කරදිය හා භෞමික පැරණි ජීවීන්ගේ නෂ්ටවීමක් සිදු වෙනවා. පරිණාමික යෝන සැලකීමේදී හේඩියන් නියෝනය, ආකියන් නියෝනය සහ පොටරොසොයික් යෝනය සැලකන්නේ ප්‍රාග් ක්‍රේම්බිය අවධිය ලෙස. ඉන් පසුව තමයි කේම්බ්‍රී අවධිය දාවෙන්නේ. ඒ අනුව සූනියස්ටිකයන්ගේ විධාංගලීකරණය සිදු වෙලා වර්තමාන බොහෝ සත්ව වංශ බිහි වෙලා තින්නේ කේම්බ්‍රී යුගයේ මුල් කාලවකවානුවේදී. ජීවීන් ජලයෙන් ගොඩවිවට පැවණීම, එහෙම නැත්නම් භෞමික ඝනාවාසීකරණය වීමෙන් පසු ජල සංරක්ෂණයට අවශ්‍ය අනුවර්තන ජීවීන් තුළ ඇති වෙනවා. ඒ අනුව ශාකවල ජලයට අපාර ගම්‍ය ඉටි සහිත ආවරණයක් ශාකවලට පිටතින් ඇති වෙනවා. ඒ වගේම සනාල ශාක පටක ශාකයේ තුළ නිර්මාණය වෙනවා. ඒ හේතුවෙන් කාර්යක්ෂම ජල පරිවහනයක් මගින් ජීවය පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනවා. භෞමිකව ජීවිතය ආරම්භ කළ මුල්ම සත්ව කාණ්ඩයේ සැලකෙන්නේ ආත්‍රපෝඩා වංශයට අයත් කෘමීන් සහ මකුළුවන්. භෞමික ඝනාවාසීකරණයේදී මුලින්ම ගොඩවිමට පැමිණි මුලින්ම බිහි වූ සිවුපා සත්වයා කණ්ඩික වරල් සහිත මස්සීන්ගෙන් පරිණාමය වී ඇතැයි විශ්වාස කරනවා. පැනලොසොයික යුගයේ පේලියොසොයික යුගයෙන් පසුව මීසොයික යුගය ආරම්භ වෙනවා. මීසොයික යුගයට අයත් වන්නේ මීට වසර මිලියන 66ක් ආසන්න වශයෙන් වසර මිලියන 250ක් අතර කාල පරාසය. මීසොයික යුගයේදී විවෘත බීජක ශාක ප්‍රමුඛ වීම සිදු වෙනවා. මීසොයික යුගයේ තවත් වැදගත් සංදිස්ථානයක් තමයි ඩයිනෝසරයන්ගේ බිහිවීම. කෙසේ වෙතත් මීසොයික යුගය තුළ ඩයිනෝසරයන්ගේ බිහිවීම, පරිණාමය සහ නැෂ්ටවීම යන ක්‍රියාවලිය තුනම සිදු වෙනවා. මේ අවධියේදී ඩයිනෝසෝරයන්ට අමතරව ක්ෂීරපායන්ගේ සම්භවය සිදු වුණත් ඩයිනෝසෝරයන්ගේ පැවැත්ම හේතුවෙන් ක්ෂීරපායන්ට ප්‍රජාව තුළ බලවත්ව නැගී සිටීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එසේම විවෘත බීජක ශාක ප්‍රමුඛව පැවතියත් මේ අවධියේදී සපුෂ්ප ශාක බිහිවීම ආරම්භ වෙනවා. මීසොයික යුගයේ අවසානයේදී ඩයිනෝසෝරයන් නැෂ්ටවීමත් සමග මෙතෙක් සැඟවී සිටි ක්ෂීරපායන්ට ප්‍රජාව තුළ ප්‍රමුඛ වීමට අවස්ථාව ලැබෙනවා. ඒ අනුව ඔවුන් විශාල පරිණාමයකට ලක් වෙනවා. එසේම මෙතෙක් මීසොයික යුගයේ තුළ ප්‍රමුඛව පැවති විවෘත බීජක ශාක වෙනුවට සීනසොයික යුගයේ තුළදී සපුෂ්ප ශාක ප්‍රමුඛ වීම ආරම්භ වෙනවා. සපුෂ්ප ශාක බිහිවීමත් සමග ඒවායේ පරාගණය සඳහා පරාගණ කාරක කෘමීන්ගේ විකරණය සිදු වෙනවා. ඊට අමතරව ශීරපායන්ගේ නැගීමත් සමග බොහෝ ශීරපායි ගෝත්‍ර බිහිවීමට පටන් ගන්නවා. ඒ අනුව ප්‍රයිමේටා කාණ්ඩවල සම්භවය සිදු වෙනවා. ඉන්පසු ආදිතම මානව පූර්වජයා බිහිවීමට පටන් ගන්නවා.
ඔහු තවදුරටත් පරිණාමය වීමෙන් පසුව ත්‍රිපාද මානව පූර්වජයා බිහිවි වත්මන් මානවයා දක්වා පරිණාමය වීමට පටන් ගන්නවා. සීනසගේ යුගයට අයත් වන්නේ මීට වසර මිලියන 66ක සිට අද දක්වා කාල පරාසය. වෙනත් ප්‍රයිමේටාවන්ගෙන් වෙන්වී මානව පෙළපත ආරම්භ වෙලා තියෙනවා කියලා සැලකෙන්නේ මීට වසර මිලියන 6ක් 7ක් අතර කාලය තුළ. ඉන්පසු හෝමෝ ගණයේ බිහිවීම සිදු වෙනවා. ඉන්පසුව මානව විශේෂයේ සම්භවය සිදු වෙලා තියෙනවා කියලා සැලකෙන්නේ වසර 195,000කට පමණ පෙර. ජීවීන් කේ පරිණාමය කෙසේ සිදු වුණාද යන පිළිබඳ පැහැදිලි කිරීමට වාද කිහිපයක් ඉදිරිපත් වෙලා තිනවා. එම් වාද හඳුන්වන්නේ පරිණාම වාද ලෙස. ප්‍රධාන පරිණාම වාද ලෙස ලැමාක්ස් වාදය, ඩාවින් මොලස් වාදය, එහෙමත් ස්වභාවික වර්ණවාදය සහ නව ඩාවින් වාදය පවතිනවා. පරිණාමය කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට විවිධ වෙනස් වීම් සහිතව ප්‍රවේණික ලක්ෂණ ගාණය තුළ සම්ප්‍රේෂණය වෙලා කාලය සමගම එක් ලක්ෂණයක් යටපත් වීම හෝ එය ඉස්මතු වීම තමයි පරිණාමය කියලා හඳුන්වන්නේ. එමගින් අලුත් විශේෂ බිහිවීම පවතින විශේෂවල අලුත් ප්‍රභේද ඇතිවීම සිදු වෙන්න පුළුවන්. මෙය වර්ෂ මිලියන ගණනක් ගත වෙන ක්‍රියාවලියක්. ලැමාක්ස් වාදයට අනුව 1809 දී ලැමාක් විසින් ප්‍රකාශ කරනවා පරිණාමය සිදුවෙන්නේ ප්‍රධාන මූලධර්ම දෙකකට අනුව කියලා. පළවෙනි මූලධර්මය තමයි වහරය හා අවහරය. වහරය හා අවහරය කියන්නේ ජීවීන් ජීවිත කාලයේදී කිසියම් කාර්යයක් සඳහා හෝ කිසියම් හේතුවක් මත ඔවුන් නිරන්තරයෙන් දේහික කොටසක් භාවිත කරනවා නම් ඒ දේහ කොටස ක්‍රමයෙන් විශාලව හා ශක්තිමත්ව වැඩෙනවා. එහෙම භාවිත නොකර පවතින අවයව පරිහානියට පත් වෙනවා. උදාහරණයක් විදිහට ගස්වල ඉහළින් පීටි කොළ කඩා ගැනීමට ජිරාෆ්ගේ ගෙල දිගුවීම දක්වන්න පුළුවන්. ලැමාක් වාදයේ දෙවැනි මූලධර්මය තමයි පරිච්ඡ ලක්ෂණ සම්ප්‍රේෂණය. පරිච්ඡ කියන එකේ තේරුම තමයි ජීවිත කාලය තුළදී අත්පත් කරගත් කියන එක. ඒ අනුව ලැමාක්ස් කිව්වේ ජීවීන් ජීවිත කාලය තුළදී යම් යම් ලක්ෂණ අවශ්‍යතාවය අනුව අත්පත් කරගන්නවා. ඒ වහරය හා අවහරය ඉන මූලධර්මයෙන් හඳුන්වා දුන්නා. ඉන් පසුව පරිච්ඡ ලක්ෂණ සම්ප්‍රේෂණය. එනම් ජීවීන් ජීවිත කාලය තුළදී අත්පත් කරගත් ලක්ෂණ ඊළඟ පරම්පරාව වෙත සම්ප්‍රේෂණය වීම සිදු වෙනවා. ඒ හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ පරම්පරා කීපයක් ඔස්සේ ආහාර ගැනීම සඳහා ගිල දෙව කිරීම හේතුවෙන් වත්මන් ජිරා පරිණාමය වීම දක්වන්න පුළුවන්. ඩාවින් මොලස් වාදය එහෙම නැත්නම් ස්වභාවික වර්ණවාදය. මෙය ලැමාක් වාදයට වඩා තර්මන්තුරට තාර්කිකයි. හේතුව මෙහි විද්‍යාත්මක පසුබිමක් පදනම් කරගෙන තමයි මේ වාදය ගොඩනඟවලා තියෙන්නේ. එහිදී ඩාවින් විසින් පැසිෆික් සාගරයේ ගැලපගෝස් දූපත් ආශ්‍රිත සිදු කළ ලද පරීක්ෂණයකින් පරිසරයේ විශේෂ නිරීක්ෂණයක් දෙකක් දකිනවා. ඒ තමයි ගහණයක ජීවත් වන ජීවීන් අතර එකිනෙකට වෙනස් ප්‍රවේණික ලක්ෂණ පවතින බව හා සෑම විශේෂයකම ජීවීන් පරිසරයට දරාගත නොහැකි ප්‍රමාණයකින් තම විශේෂය බෝ කරන බව එනම් අතිජනනීය වන බව. මෙම නිරීක්ෂණ පදනම් කර ගනිමින් ඩාවින් හා පොලස් විසින් ඩාවින් පොලස් වාදයට ඉදිරිපත් කරලා තියෙනවා. එහිදී ඔවුන් සඳහන් කරලා තියෙන්නේ ගහණයක ජීවත් වන ජීවීන් අතර විවිධ ප්‍රවේණික ලක්ෂණ තියෙනවා. ඒ ප්‍රවේණික ලක්ෂණ ඇතැම් මේවා පරිසරයට අනුවර්තනය වීමට දායක වෙනවා. එසේ පරිසරයේ නොනැසී පැවතීමට දායක වන ලක්ෂණ සහිත ජීවීන් ප්‍රජනනය මගින් නව ජීවීන් බිහි කරන විට ඔවුන්ටත් ඒ ලක්ෂණ සම්ප්‍රේෂණය වෙනවා. කාලය සමග මෙසේ පරිසරයේ නොනැසී ජීවත් වීමට අනුවර්තනයේ ජීවීන්ගෙන් සමන්විත ගහණයක් නිර්මාණය වෙනවා. ලැමාක්ස් වාදය තුළ පරිච්ඡ ලක්ෂණ සම්ප්‍රේෂණය වෙන බව ප්‍රකාශ කළ තිබ්බත් එය විද්‍යාත්මකව පහදා දීමට හැකියාවක් තිබුණේ නැහැ. ඒ අනුව ඩාවින් මොලස් වාදයෙන් ඉදිරිපත් කරන ලද්දේ ස්වභාවික වර්ණ ක්‍රියාවලියමයි පරිසරයේ සිටින ජීවි විශේෂයක එක්තරා ලක්ෂණයක් විනාශ වීම හෝ අලුතින් ඇතිවීම සිදු විය හැකි බව.
ස්වභාවික වර්ණ ක්‍රියාවලිය ප්‍රධාන පියවර හතරකින් දක්වන්න පුළුවන්. ප්‍රථම පියවර තමයි අධිජනනය. එනම් පරිසරයේ කිසියම් විශේෂයක ජීවීන් විසින් පරිසරයට දරාගත නොහැකි මට්ටමට නව ජනිතයන් බිහි කරනවා. එනම් අධිජනනය වීමක් සිදු වෙනවා. මෙලෙස අධිජනනය වීමක් සිදු වීම සමග නව ජනිතයන්ගේ නව ප්‍රභේද ලක්ෂණ හට ගන්නවා. මේ ප්‍රභේද ලක්ෂණ අතර සමහර ජීවීන්ගේ පැවැත්මට සහ පරිසරයට අනුවර්තනය වීම සඳහා දායක වෙනවා. එයින් තරංගය හා උචිතෝන්නතිය සිදු වෙනවා. එනම් පරිසරයේ පිටන ජීවීන් අතර තරංගයක් තියෙනවා. මෙම නව ලක්ෂණ සහිත ජීවීන් මේ තරංගයෙන් දිරලා උචිත ජීවීන් පරිසරයේ නොනැසී පවතිනවා. එනම් උචිතෝන්නතිය සිදු වෙනවා. මෙම ක්‍රියාවලියේ හතරවෙනි පියවර තමයි හිතකර ලක්ෂණ ස්වභාවික වර්ණයට ලක්වීම. එනම් කාලය සමග මෙසේ තරංගය හා උචිතෝන්නතිය නිසා පරිසරයට අනුවර්තනය වීමට නොහැකි ලක්ෂණ දරණු ජීවීන් ගහණයෙන් ඉවත් වෙලා පරිසරයට අනුවර්තනය වීමට හැකි නොනැසී පැවතීමට හැකි ජීවීන්ගේ ලක්ෂණ ගහණය තුළට ඇතුළත් වීම. කොහොම නමුත් ඩාවින් මොලස්වාදයේ ඉදිරිපත් කරන සමයේ ප්‍රවේණික ලක්ෂණ සම්ප්‍රේෂණය වීම පිළිබඳ තිබූ දැනුම එතරම් පුළුල් නැහැ. නමුත් මෙන්ඩලීය ප්‍රවේණිය හා ගාන ප්‍රවේණිය පිළිබඳ පසුකාලීනව අධ්‍යයනය සමග ඒ දැනුම හා ඩාවින් මොලස්වාදයේ මූලධර්මය උපයෝගී කරගෙන නව ඩාවින්වාදය බිහිවෙනවා. ඒ අනුව නව ඩාවින්වාදයෙන් ප්‍රකාශ කරන්නේ ප්‍රවේණික ලක්ෂණ සම්ප්‍රේෂණය වීමේ ආකාරය හා ස්වභාවික වර්ණ ක්‍රියාවලිය මගින් ජීවීන්ගේ පරිණාමය සිදුවන ආකාරය.